Piru FM. Mati Rul. බොහොම අමාරුවෙන් ඇපොයින්ට්මන්ට් එක දාගත්තියේ. හරිද? මේව මතක තියාගෙන ඉන්න. වාසියක් ආවොත් 150ක් මට ඕනේ. කොච්චර අමාරුවෙන්ද ඇපොයින්ට්මන්ට් එක කරන් දුන්නේ? එනු යමයිතෙන් සුරන්නරේන්ද්‍රයා ගාවට. අවසර දහස්වහන් දහසකට සුරන්නරේන්ද්‍රයා නෙනි. දහස්වහන් ඕනේ. පස්වහන් ඇති. ආපු කාරණේ කියු. සුරන්නරේන්ද්‍රයා නෙනි. අපේ ගමේ ඉන්නවා. වයසක අය තරුණ කරන ඖෂධයක් හදන්න දන්න ගොබිලෙක්. වයස අය තරුණ කරන. ඒවයි. හගයි රජේ දෙචික වේද යනවා. හේවුනට බලාගෙන ඉන්නේ. වැල වරක වෙනවා. අම්මපා. ඔව්. දැන් කවුද ගොබිලගෙන් ওই ඖෂධේ ගත්තාය? ඇයි දෙලිනියෝ? කවුරු? දෙලිනියෝ. ආ. බලන්නේ මේ. ඈ? වයස ගිය කෑලි හැලෙන ඇටි කිකිලිය වගේ දෙලිනියෝ. ආ. ඊගොල්ලෝ ඇවිල්ලා ඖෂධේ පාවිච්චි කළා. යනකොට යන්නේ කොහොමද දන්නවද සුරන්න දෙන්නේ යන්නේ. වාල ගිරවිය වගේ කෑලි වගේ යනවා. අම්මපා. එනම් බෝ යමන්කෝ උයනගේ පැත්තට ඔය ගිහිල්ලා මොන හරි ඉල්ලගෙන කාපන් මං ඕන උණු කතා කරන්නම්කෝ ඒවයි මේ නලින්දරණනි එනම් මං ඒ පැත්තට යන්න මොනවා හරි ඕන උණු කතා කරන්න යමන්කෝ මෑ පිතාජ පුරෝහිතයෝ එමජන් සමාවින සුරන්නරින්ද යන්නේ මෑ නරකද මට පොඩ්ඩක් දැන් තිරිහන් උනොත් අමුතුවෙන් වෙන්නේ මොනවද ඔබතුමා දැනටත් අමු තිරිහනානේ එරුවහද එමයෝ මගේ පය දික් කරන්න පුළුවන් දුවට එනෝ අර මොකද අර මොකටයි දීලා අදින්නකට පයින් බොල මරිමෝල් පුරෝහිතයෝ එහෙමයි මං කිව්වේ මම ටිකක් ඈලි මෑලි ගති මගහැරලා රැලි දිගහැරලා ඈ කල්ල සුරුභූති වෙලා අතපය බුල් මස්ටිස් වගේ පුෂ්ටිමත් වෙලා ආවොත් නරකද කියලා ඈ ප්‍රාන්ත වැසියන්ට නේද ආඩම්බර ඈ ඒකට කියන්නේ තිරිසං වෙනවා කියලා නෙමෙයි තිරිහං වෙනවා කියලායි තිරිහං නෑදන්නේ හොඳ පොටකට නෙමෙයිනේ බල් ඒ හදන්නේ ඔබතුමා පැංගිරි විසේ ගහලා ආපු කොල්ල වගේ නාටකම් නටන්න ඒ හදන්නේ ඔය බලහන් කොයිති බොල නැනවත් පුරෝහිතයෝ අන්නේ හරියෝ කියන්නේ නේරුම් ගනින්කෝ හරි තමන්ගේ ස්වාමියා සතුටින් තරුණ භාවයෙන් ඉන්නකොට නේද දේවියෝ කැමති ඒකද නේද නෑ දේවියෝ නෙමෙයි කොල්ල අනේ නිකන් හිතම්බන් හරි හරි පුරෝහිත මට මේ හරි හරි ඕ කාටවත් කියන්නේ පා මම කියන්නේ මෙහෙට එනකෝ ආවා කියන්ට හේ මොකෝ 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 කියන්නකෝ මට ආසයි බං තරුණ වෙන්න ඈ මං කිව්වේ නාරියා කවද්ද ඩිවල් චිකන් දැක දැක පතෝලයි බතුයි කෑවේ ඈ නාරියා කිව්වේ මටද නේ නාරියා මම ඔබතුම පතෝලා ඒකනේ ඈ මම පතෝල නේ ඔබතුමා නාරියා ආ නාරියා නේ ඔබතුම සුරන් නාරියා නාරියායි පතෝලයි ඔක්කොම මම ඉවරේ කතාව මේ දුරු ඈ කන කිතු කරංගු ඇයි මොකටද කියනකො නරකද අපි ගහලයාගෙන් පාර අගෙන අර රහස් ඖෂධයේ තියෙන ගොබිලව හොයාගෙන ගිහින් ඈ දින්නිටක් පාවිච්චි කරන්න ඔබට බැරිය ඔය මං බීලා අහක විදිගොන්න බෝතලේ දින අන්තිම බින්දු දෙක කටේ හලා ගන්නත් ඉනනතන් අනික තුතේ ඔය 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 ඕකනි කරන්න බැරි උඹත් එක්ක ජන්සුරේ ගහ නන් නරේන්ද්‍ර යන්නනි කිව්ව ඔය කිව්වනේ මට වේ ඈ ඇත්තටම ආසද කොල්ලෙක් වෙන්න ඈ හයි
ඕක මගෙන් අහන්නේ තමුන්ගේම පපුවට තට්ටු කරලා හපංකෝ මොකද්ද දෙන උත්තරේ කියලා අම්මා බබජම් මගේ නම් පපුව කියන්නේම මේ දෙගොඩ හරි පෙනුම හොඳයි කියලා ඒ ඌර කවද්ද කහ කෑවේ බොට ඔය ගැරන්ටි වයස හොඳ වුණාට මට නම් අර තරුණ වයස ගැන මතක් වෙනකොට ලෝබයි වං මේ මොකෝ කියන්නේ සද්ද වහලා යන්න තිරියන් වෙන වේට බොට යන්කෝ 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 හැබැයි මට නම් ඔය ජහජරාව බොන්න ඕනේ මට මේ මයින් වයස හොඳටම හොඳයි පුරෝහිතයා හිතන් ඇති මං ඒකගේ වචන විශ්වාස කරයි කියලා ඒක ඔහොම කියලා ඉවර වෙලා තිරියන් වෙන්න ගේන බේත් අහුවිච්ච ගමන් මට කලියෙන් බීලා දාලා බෝතලේට වතුර පුරවලා මට දෙයි ඒ ජාතිය කුණ කඩුව ඒක මන්නරේ හිතන් ඇති තමියෙන් තරුණ වෙන්න ඒවගේ දමාත් එක්ක මම මේ ඉරහඳ උලා කාලා පුරෝහිත උනේ නිකන්ද මේ පුරෝහිත එහෙමයි මම උඹට පණිය කීයක් හරි වැඩි කරන්න තේරුණාද තේරුණා තේරුණා හා මොකද දැන් ඊළඟට කියන්න යන ගිනි ගැඩිය තමු ඊනියට ගහලයට කිට්ටු කොරාලා හා ඊනියට නිකන් මට නෙමෙයි වගේ ඈ මට නෙමෙයි වගේ අඟෝලා ටේප් එකේ අහගනින් අර තරුණ කරන බේත දන්න ගොබිලා ඉන්න දිහා ඒ ඔය බලිකට වහගන්කෝ බැයි පුතෝ මම මේ වැඩේට ඉන්ටරස්ට් කියලා හාන් කවිසියක් ගහලා දැනගන්න තියන්ට එපා එහෙමයි එහෙමයි හරි හරි ඊට පස්සේ අපි දෙන්නත් එක්ක හීනියට මාලිගාවෙන් පිටත් දෙමු පිටත් දෙමු ඔව් විවෘත කිරිල්ලකට යනවා කියලා මහදේවිට කියලා එහෙමයි නැත්තං ඒ සමයේම එනවනේ පස්සෙන් වැටිලා අන්න ඒක තමයි දේවි බට කොහෙද දේවියා බට ඉන්නේ ඇබේනි ඒ ඒ දැන්නේ ඇබේනි ඉස්සර එයාත් ඔබතුමාගේ හරි හරි කියන්න ආපු දෙය කිව් නෑ මං කිව්වේ ඔය මගේ දේවි ඇබේනි නං ඔය මම යන්නේ යන තැන පස්සෙන් ඉන්නේ නේනි ඔව් 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 ඈ ඉන්නේ නෑ කොහමද බං ඒ කිව්ව ආණ්ඩු මට්ටු කරලා ඔය විදියට හදාගත්තේ මං හදාගත්ත නිමි ආ එයා ඉන්නේ මගෙත් එක ගමන් මේ මං යන්නේ ආ ඒකයි එයා මම යන්නේ යන තැන හොයාගෙන මට කලින් තනියෙන් එතනට ගිහිල්ලා සර්ච් කරලා බලලා ඉවර වෙලා මට යන්න අවසර දෙන්නේ ඊට පස්සේ ඈ එයා ඉති ඔබතුමාගේ හිටපු හරි හරි ඇති ඇති නවත්තහන් හිටපු හරි 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 දැන් මොකද්ද මට කරන්න කියන්නේ තමු ගහලයට කිට්ටු කරලා කිට්ටු කරලා නිකන් ආකාශයට වගේ කියහන් හ්ම් උදාරන් අර ගොබිලෙක් ඉන්නවා කිව්වේ කොහෙද ඉන්නේ ඈ ඔය තරුණ වෙන්න මොකද්ද ගුලියද බේතද නිවි දන්නේ නැද්ද මේ පිටි අහගනින් බයිසින් කපටි නරියනේ හරි මං තන අගන්නකෝ ආ ඔබතුමා බය නැතුව ඉන්නකෝ ආ මේ ගැන කුරා කෝමීක්වත් දැනගන්නේ නැති වෙන්න මම වැඩේ කරන්න අන්න එච්චරයි අන්න එච්චරයි හරි කොහොමද මම බේත බීලා සද්ද වහලා ඉන්නකොට නිකන් ඕට්ටේලියන් ඇපල් ගෙඩිය වගේ හැම පාට වැටිලා එද්දි ඈ ඕත් ඉතින් කජු බොහොලම තරමක්වත් ඈ මොන හරි පාටක් වැටිලා ඉන්නේ නැත ඔය යන්තම් තොල ගාලා චිකිතරක් එක කිව්ව කැත ඈ ඔබතුමා ඇපල් වගේ ඉන්නයි අපි නිකන් වවුල ගන කජු බොහොලම වගේ වෙන්නේ කුජීතයි ඈ කුජීතයි කුජීතයි එහෙම නැතුව බොයි මායි දෙන්නම හෙඩ් ඇපල් වගේ වුණොත් ප්‍රාන්ත වැසියෝ මොන හිතයිද ඈ අනික පුරෝහිතයා නරේන්ද්‍රයා තරමට ඉදිමෙන්න ඕනේ නෑනේ ඈ ඔව් ඉතින් උඹම ඉදිමිලා පිපිරලා යනකෝ ඉවරයිනේ ඇවුන්නේ නෑ මම මොකක් කිව්වේ නෑ මං එහෙනම් අර ගේමට යන්නද කියන්නකෝ යමම් යමම් හැබැයි මතක තියාගනින් මට අර ඖෂධේ ඕන කරන විත්තිය ගහලා දැනගන්න බෑ එහෙමයි මේ නරේන්ද්‍රයානේ ඈ මේ අගබිස වඩින්ක් විතර දැනගත්තර කමක් නැතෙයි ගහත් අන්තු මාත්‍රයක් දැනගන්න බෑ මට ඕනේ කරන්නේ තරුණ වෙන ඖෂධේ බීලා දේවින් නාන්සලට එක පාරට ෆ්‍රයිඩ්යිස් එකක් දෙන්න අයියෝ අයියෝ මොකද ෆයිට් ඩ්‍රයිවිස් නෙමෙයි බෝලෝ මොකද සර්ප්‍රයිස් සර්ප්‍රයිස් අයියෝ දුකව ගහලා ඉන්න පැත්තට එනවා මෙතන කරේ නගින්ද මම නොදන්න ෆයිට් ඩ්‍රයිස් සර්ප්‍රයිස් ගේ මම කාරම රාජකාරිය කරනු එහෙමයි එන්න ෆයිට් ඩ්‍රයිස් හා මොකද අද අගමිස පිළිමතලා එක විදියක් මෑ මොකෝ පිළිමතලා මොකෝ තම ඈ ඇන්සරෝ මෑ මොනවද මේ ඔහෙට හැදීගෙන ඉන්න සන්නිය මොන මොන නිමේ හැබැයි මේ තරුණ වෙන්න ඖෂධය පොන්න හදන අය කියන්නේ
කියන්නේ කවුද කියන්නේ කවුද කියන්නේ කවුරුත් නෙමෙයි මුළු මාලිගාවම දන්නවා මට කිව්වේ උයන් පල්ලා අම්මා පල්ලා අම්මා පල්ලා නෙමෙයි උයන් පල්ලා ඒක දෙයක කියලා තියන්නේ අස්සනාවනික අස්සනාවනිකද කියලා තියන්නේ සලුවඩනිය සලුවඩනියද කියලා තියන්නේ බත්වඩනිය බත්වඩනියද කියලා තියන්නේ හීනිය හීනියද කියලා තියන්නේ අපි අපි කඩවනු ගහලිය पुरोहित मगे ओलू गेडिये यार एक गाने तक समहार तानी कर पिया मन पीरी खड़ा पोल मंडी मगे ओलू गेडिये අනේ බොරුනෝ කිය හිටින් බොරු කොහෙද බොරුනම් ඔබතුමාගේ අර අටමංගල කඩපතරම් බලන්නකෝ ඔළුව පේන්නේ නිකන් ඈ දවස් භාගයක් වයස ඇති මයින් පැටියෙක් වගේ නෙමෙයිද කියලා පොඩ බලන්නකෝ මප්පා එනකුවේ මගේ කකුල පේරි සව්වට දීලා දින හොම්මෙන් පණ යන්න බොට නේද මං කිව්වේ ඇත්ත යථාර්ථනේ දැන් එතකොට බෝ කියන්නේ මට කොණ්ඩේ දවි ගන්න කියලාද දවි ගන්න කොණ්ඩයක් තියෙන්නේ බෑ ආ කොණ්ඩයක් ඈ එර ඕ කතනි කරාර මීහර බෑල නාපු ගල්හෙ පන් වලක් වගේනේ දැන් බෝ මොකද කියන්නේ එතකොට මට මං කියන්නේ ඔබතුමා නරේන්ද්‍ර තාන්ත්‍රික වැඩකට යනකොටවත් කණු පාට පැස්ටල් කූරක් ඇන්න ඔය සුදු ගෙස් ගස් තුන හතරේ අතුල්ල ගත්තොත් නරකද නැත්තම් අස අජුව යම්මකම මේ බර නෙමෙයි කියන්නේ සීරියස් පා බොල මගේ මේ කේස කල්යාණේ බොල अरे तापुरे इन्हें इब्बियों ठीक है का तुम्हेला ओबे तुम्हारे ओलिये केस गास ठीक है इन्द लगी है ला दानी है का पीरे पुरोहित है हे माय हम्मे हे माय इतना देरगा थमनीम प्रकाश करने यह में बयान का या हे माय हो अन्य का हिते था भागनु बोटा एड्रेस ने तूने आगे ला मटा पास से किया नेपा हे माय अभी ना वो दानी इतने देख कितने इतना है हाँ ना हरी देख कर देख के ना इतना है हाँ तेरे ये तो कोटा उत्तरी इधर अग्र पुरोहित है जीते मां की කලු ඉතින් කලු කරන්න තෝනේ කලු වල මොනවද තව කලු කරන්න තියෙන්නේ මං කිව්වේ ඔළුවේ සුදු ගෙස් කරමු කරමු මේ ඒකම පොඩ්ඩක් හොයා බලපන්කෝ මගේ ඔළුවේ අතරින් පතර ඔය ඉඳ තියෙන තැන් වල කෙස් ගස් ටිකක් ඉඳවන්න කරමයක් තියේද කියලා කෙස් ඉඳවන්න ආව් ඔබතුමා හිතුවද මේ ගොයම් පැලපත සමේ ලියද්ද පාළු හිතවනවා මගේ කෙස් ඉඳන්න පුළුවන් කියලා හරි ඕනේ මනං කරන වැමියද කියලා ඔය තියෙන කෙස් ගස් දෙක තුනක් විසි ගැටි ගැත්සල දෙන්නේද ඈ කෙස් ගස් හිටවන්න බැරි නම් නිකා හිටුකෝ ඒක තමයි කැත කතා නොකියා ආ ආ මේ පුරෝහිත එහෙමයි නරකද මං එළියට පහලියට යනකොට විගක් දැම්මොත් මොකක් විගක් විගක් ආ විගක් ඔව් ඔව් ඒක හොඳයි තත්ත ගෙඩිය අපුල වෙන්නත් එක්ක ඈ
මොකෝ කියන්නේ නරේන්ද්‍ර යන්නේ එහෙනම් ටෙන්ඩර් කඩවන්නේද සිංගප්පූරුවෙන් ටිකක් ගෙන්නන්න ඈ ඒක ඔය හැටි උඩපරින්න කාරියක්ද ඈ මොකට ඒ සිංගප්පූරුවෙන් ගෙන්නන්නේ ඇයි ඔය අපේ ලෝකල් සාප්පු වල නැtei විගක් ගන්න අපේ කොහෙද සාප්පු අපේ තියෙන සූප්පු නෙවෙයි ඥානවනම් ඔළු දෙවියද ඒ විදිය හරි හමං විගක් දාන්න ඕනි නිකන් දෙක පනහේ ඔය විග දැම්මුත් එහෙම වෙන්නේ මොකද්ද දන්නවද ඔළු ගෙඩිය තියෙයි නිකන් අර කුණු දිය පරවතේ උඩ සේර වඳුරේ වගේ ඔන්න බලන්නකෝ එනම් උඹ හොඳ සප්පලස් කාර්යෝ දෙන්නෙකුට තුන් දෙනෙකුට විතර කතා කරලා දෙන්නා ගැනෝ බංගෝ බලන්ට හොඳ විගක් ආනයනේ කරන්න සිංගප්පූරුවෙන් අන්නේ එහෙමනේ VIP පොරවල් වැඩ කරන්නේ අපි මෙහෙම කරමු නරේන්ද්‍රයන්ින් කොහමද ඔබතුමා නීති සංචාරය කරනකොට එතනදි භාවිතා කරන්න නැචරල් වගේ පේන විග කොයි කුමන්ත්‍රණ සභාවට යද්දි දාන්න වෙනත් ඔය විග කොයි හරිද තප්පුරි බෙත්ති යද්දි දාන්න නිකන් යැන්කි පංකි විග කොයි ඕඩර් කරමු හරිද මොකද කියන්නේ ඉතින් ඒව හොඳයිද හොඳයි නේන්න ඔබතුමා ඉන්නේ පයි නිකන් කිරිටෝය වගේ විග දාලා සංග දාලා ආයිෂප්ප එතකොට උඹ මං ඉතින් පොල් කාවයි යන්නේ මට ඔය තියෙන කොණ්ඩකැල්ල හොඳටම ඇති ඕ යස් එහෙමද හොඳයි දැන් එතකොට මම මේ එකපාර විගක් ඔළුවට දාගත්තාම ප්‍රාන්ත වැසියෝ කල්පනා කරයිද මොකද මේ සුරන් නරේන්ද්‍රයාට හිටි ගමන් හැදිච්ච වලි පෝගියලා හැම සුරන් නරේන්ද්‍රයානි සුරන් නරේන්ද්‍රයානි ප්‍රාන්ත වැසියන්ට ඕන විදිහට මේක කරන්න බෑ බෑ එනනි ඔබතුමාගේ ඔළුගෙඩිය පරිස්සම් වෙලා ඉන්නෙපයි සේත්තම කලින් අනේද කියන්නේ බල්ල පරිස්සම් වෙලා ඉන්නෙපයි හොරු වල්ලන්න හරියට හරි බල්ල පරිස්සම් වෙන්න ඕනේ බල්ල පරිස්සම් වෙන්න ඕනේ දැන් කවුද බලේ එතකොට බල්ලා මමද නේ නේ මන් නෙමෙයි එහෙම කිව්වේ ඔබතුමාමනේ කියාගත්තේ මමද කියාගත්තේ මම නම් කවක් නෑ ඒකදම ඕ ඈම් පුරවිත ඈමයන් නෑ සෝරි මයන් වැරදුනා සෝරි ඈ සෝරි නෑ දැන් ඔය උඹ කියන විදියට මම විග දාගෙන සංග දාගෙන තප්පුරේ පැත්තේ හක්කලන් කරද්දී අපේ දේවියෝ බලයිද බං කවුද මේ රාජ සැන්ඩා කියලා නෑ දැන් දේවියෝ බලයි හැමදාම එන වඳුරු මාල්ල වෙනුවට නෑ නෑ හැමදාම එන එයා වෙනුවට කවුද මේ අද එන පෙලකොණ්ඩ මාල්ල ගිරව කියලා මොකද මොකද ඔබ කලින් කිව්වේ කවුද හැමදාම එන කවුද නෑ නෑ පුරාහිත එහෙමයි එහෙමයි ඔය සීමාව ඉක්මවල යන්න එපා එහෙමයි තරහවතරෝ මං කිව්වේ ඉතින් නරේන්ද්‍රයානේ නී ඔව් ඔබතුමා අරීම ගියාම තප්පුරේ බජාරේකම බජාර කොහෙද තප්පුරේ ඇයි ගෑනු බජාරේක නෑ නෑ සෝරි සෝරි දේවියෝ තවාන දේවියෝ තවාන අන්නේ මරේ දේවියෝ ටික ඉස්සර බලයි නිකන් ඈ කොකොල් කටුවට නැරිය පෙන්න ගන්නද මපා පුරෝහිත මට දැන් විගක් දාලා බලනකන් ඉවසුමන්නෑ බොල අන්නේගෙන කියන්නේ ඈ කොහොමද මගේ විශ්මිත අයිඩියා එක මේ පුරෝහිත මට ඔය එකම හිතෙනවා බොල මූණට පොඩි සේපල් පාරක් කාරිය දාලා සේපල් නෙමෙයි එන පේසල් පේසල් නැසෙල් හරි ගවන්නේ ඒව එකක් මූණට දාලා තව මේකපක් කාරිය දාලා ඈ එක විදියක් කරලා ගත්තනම් මොකෝ කියලා ඕක ඔබතුමා නොකියුවත් අපි කරන්නයි හිතන් හිටියේ ඒ කවදද කාලවුවද ඔබතුමා කූරිය ගහලා ඉන්න දවසට එම්බන් කාරිය ලව්ව කරන්න හිටියේ කමක් නැහෙනි ඈ මගේ පයින් පාරක් නොකා ගිහින් හොඳ සප්පලයි කාර්යෝ කීප දිනකට කතා කොල්ලා ටෙන්ඩර් දාන්න කියලා සලස්සපන් මට හොඳ විගක් ගේන්න එහෙමයි එහෙමයි මී යනවා මී යනවා නරේන්ද්‍රයන්නි අර මූණට පේසල් දාන ආම්පන්න ගින්නන්නත් ටෙන්ඩර් කෝල් කරන්නද මේ ගමම්ම එම කොරපංකෝ මේ හොඳ මේකප් ආටිස් කෙනෙකුත් සිංගප්පූර් වලින් ගින්න ගන්න බලන ඈ කමන්නේ නෑනි හයිද මේ නරේන්ද්‍රයන්නි මොකද හොඳ සුවඳ හමන සෙන් කුප්පි ඒව ආනිනේ කරන්න ඕඩර් දෙන්නද කියන්නකෝ සෙන් මොකටයි ඇයි ඔය ගස්කන යන්න ඇවුන්නේ ලොකු දෙයක් කම්මේ මම මොකෝ කිව්වේ නෑ ගස්කන යන්න කිව්වා මිසක්ක මොකද මේ පුරෝහිතයා දැන් සතියක විතර හිටන් වැඩට නාවේ අසනීප වෙලාවක්ද මේක ඈගාන්දරව කුහුලෝ ඈ සුරන් නරේන්ද්‍රයානනි ඔබම මේ පුරෝහිත කපුට අසනීපයක්වත්ද ඇයි දන්නත මොකද්ද පුරෝහිතයා ගිනිගම් හන්දියේ ඇම්බැට්ට බලාසයකේ කඩයක් ඕපන් කරලා නේද
කඩයක් ඕපන් කළා. මොකක් මොකක්? කඩයක් ඕපන් කළා. ඕක. එහෙමයි. මොනව විකුණන කඩයක්ද? තනිකර ආනයනික ඔළුවට දමන විග්. එතනින් ගියාම සියලුම මේකප් බඩු සහ පළපුරුදු විදේශීය මේකප් ආටිස්ට් වරුන්ගේ සේවය දෙන ආයතනයක් ඕ. අම්මා කළා. කඩේ නම මොකයි? කඩේ නම පීසා ඡායා බීටි සැලුන් ඇන්ඩ් කොස්මෙටික්ස් ලෝ. මේ කියන්නේ මට විග් එකක් ගෙන්නන මුවාවෙන් මේකක් ගෙන්නුවා කොස්මෙටික් කන්ටේනරයක්. එමෙ මේ අයියේ නෙමේ සුරන්නරේන්ද්‍රයා නෙනි. සෝරි සෝරි. ඔපා. අන්න කවුද කෙල්ලෙක් ඇවිත් ඔබතුමාව හම්බ වෙන්නේ? කෙල්ලෙක් ඇවිත්? හා. මොකෝ නිකන් බෝ නිකන් ඩෝන්ට් කෙයාර් ඒ කතා කරන්නේ මට අද? නෑ ඉතින් මට වැඩක් නෑ නේ ඔය කවුරු ආවත් අන්නේ ගයි. අනිත් එක ඔය කෙල්ලන්ව කෙයාර් කරන්නේ නෑ නේ මම කොහොමද? අන්නේ කට කට. හා. මාව හම්බ වෙන්න එනවනම් ඒ කෙල්ලෙක් වෙන්න බෑ. එක්ක කුමාරිකාව නැත්තම් නලියක් නෙමෙ නෑ නිලියක් නැත්තම් පංච කල්යාණියක් නැත්තම් වන්දි නඩුවක්. හා. නේ නේ. කට කට වන්දි ඉල්ලන්න එන්නේ දේවියෝ. දැන් මොකෝ කියන්නේ? අර ඇවිත් ඉන්න ඇටි කිකිටට සෝරි සෝරි. හා? ඒ ඇවිල්ලා ඉන්න පංච කල්යන්නට එන්න කියන්නේද? නැත්තම් ඔබතුමා නෑ කියලා වටේ යවන්නද? නෑ නෑ දැන් එන්න කියපන් ඒ සුරූපිනියට. හනේ. හා? ඒ ඇවිත් ඉන්න කෙල්ල සුරූපිනියක් නෙමෙයි. බෝපහෙන් නතෝ එන්න කියෝ. මේ නරේන්ද්‍රයන්නි. හා? අද ඔය විසිටර්ස්ලා මුණ ගැහෙන්න බෑ. කවු කියන්නේ? මම කියන්නේ අද අනපන චක්‍රේකන මහ ගොඩක් තියෙනවනේ අසං කරන්න. ඒවා සේරම හෙට හෙට දැන් එන්න කියනවා අර අංගනාවට. ආ ඒ කියන්නේ අංගනාව ලොකුයි මේ සේරම අනපනත් වලට වැඩිය. පන පැත්තකින් තියලා අන ඔලුවින් තියාගෙන එක්කවරෙන් අර දේහිනියෝ මෙහාට. අනේ මෙහෙම ස්ත්‍රී ලෝලේ. මොකක් ස්ත්‍රී ලෝලේ? කවුද? මම මම මම. ඔහො උඹ තමයි. නේතු මංගේ. බෑ පුරෝහිත. හෝ බොට ඔය තරම් කාන්තාව ඇලජි මොකද ගියහන්? අපි නියම පිරිමිනේ. අපි නෑනේ ඔය දකින දකින කාන්තාව තියා කැත විදිහට බලන් යන්නේ නේදනේ. බලන්න නැතුව නෙමෙයි බලන්න තරම් ගටක් නෑ බොට. ඈ මට ගට නෑ. ආනේ නිකන් ඵලයන් නෑ නෑ නිකන් ඉන්නකො නරේන්ද්‍රයන්නි. දැන් කවුද කියන්නේ බො හොඳට ගට තියෙන පිරිමියෙක් කියලා? සමස්ත ඉස්ත්‍රි සංහතියම. සමස්ත ඉස්ත්‍රි සංහතියම? හා. එතන අපේ අගබිසවත් ඉන්නවද? නැත්නම් අගබිසව තමයි මේන් රෝල් එක කරේ. ආ එවනම් හරි ඇති. ආයිදින් තර්ක වැඩක් නැහැ. අන්න කෙල්ල දෙන්න ගියාංගො. කිනෝ අනින් සරන්න රින්දියනිනි. එස්කියුස් මී. ආ ආ ආ ආ. ඈ? හා කමන්නේ කමන්නේ. ලද බොලඳ දැරිවියක් නිසා මං සමාව දෙනවා. දැන් මොකද්ද තමුන් කරාපු වැරද්ද? මේ මං වරදක් කළේ නෑනේ. එන තමාව ඉල්ලුවේ. රැටි තනකොල දප්ප කන්නේ. ඈ? නේ නේ මුකුත් නෑ. මං ඔබතුමා මුණ ගෙහින් ආවේ වැදගත් කාරණාවකට. හරි හරි. ඒවා හිමීට කතා කරමු. දැන් කොහමද ගම්පලාතේ තොරතුරු කාරිය කොහෙද ගම්පලාත? කිය අම්පාරද? නේ නේ ගවිනව ගමක්. එළුව දමලා එන්න ගම. දැන් එතකොට අම්මා තාත්තා එම මොනවද කරන්නේ? අම්මා රට. ආ. තාත්තා රා කපනවා. තාත්තා රා කපනවා නම් අම්මා රට ඇරිය මොකටද? රා කියන්නේ හොඳ බිස්නස් නේ. ඈ. වැඩක් නෑ නරේන්ද්‍රයන්නි. එම ජාම ඔබතුමාගේ හේවායි වෙනව නිකන් රා බොන්නේ. ඈ. උරාහිතා උරාහිතා එවයි මේ ඉන්නේ ළඟ වහාම සොයා බලපන් එළුව දමලා යන්න ගම සේවයේ යොදවලා ඉන්න හේවා පන්න ගැන ඔවුන් බලහත්කාරයෙන් නොමිලේ රාබනෝ නම් ඔවුන්ගේ වැඩ තහනම් කරන්න ඕන රාබන හේවාය අයින් කරපන් සේරම එවනම් ඉති මුළු හේවා බලෑනියම වැඩ තහනම් කළා දැනි කලේසි ඈ ඉක් නෑරි බොන්නේටි හෝ උන් වතුර බොන්නේත් සයිජි කරලා ස්මිත් කලවම් කොල්ලා හෝ ආවු ඉතින් ඒ මිනිස්සුන්ව ඉන්ටව් කළා ගත්තෙත් බොමනේ හාරි කමන්නේ දැන් එතකොට මේ නංගි මේ උදේට කාලද ඉන්නේ ආ උදේට ඉල්වත් කේවා ඉල්වත් කාලා හරියන්නේ නෑනේ රන්නරේන්ද්‍රය හම්බ වෙන්නේ එනකොට බුරියානි එකක්වත් කාලා ඉන්ටපේ කට සුවඳ ගන්නට ආ බුරියානි කාලේ බිල ගවන්නේ ඔබතුමාද ඇවුනේ ඒ වයිකින් ඔබතුමාට ඇහින්නේ නෑනේ උරා හිටා ඒවයි
මම දවල් ආහාරය ගන්නේ මේ නැගණිය සමගයි. සූදානම් කරපන් දවල් ආහාරය. දැන් ඔය කෙල්ල ආපු කාරණේ ආලා හිටින් නැද්ද? බෝ බහෙන්න දෙයිතු. සමුන් ආපු කාරිය මොකක් වුණත් ඒක ඉෂ්ට වුණා කියලා හිතාගන්න නැගණිය. යකඩ ඒක මාර. බල් මාර. නැගණියක් ආවා පිහිට ඉල්ලගෙන මං පිහිට වුණා. එච්චරයි. නේ මං පිහිට ඉල්ලගෙන නෙමෙයි ආලේ. දැනට පිහිට ඕනේ නෑ කිව්වට තව පස්සට පිහිට ඉල්ලයි. ඒ වෙලාවට මං පිහිට වෙනවා කියලායි ඔය වේලපහින් කිව්වේ. ඔය මං ආවේ ඔබතුමාගෙන ආටිකල් එකක් ලියන්න. ඈ? ආ මම රටගිනි තිබ්බ පත්තරෙන්. රටගිනි තිබ්බ පත්තරෙන්? ආ ඒ කියන්නේ හෙට වෙනකොට මේ කතා කරපුව ඔක්කොම පත්තරේ වැටෙයිද? අනිවාර්යයෙන්ම පිහිට ඉල්ලන්න වෙයි කෙල්ලිය. ඈ සුරෙන් නරින් දේනිනි. ඈ මම ආවේ ඔබතුමාගේ නරේන්ද්‍ර ප්‍රාන්තික කතා ලියන්න නිමි. ආ මට ඕනි ඔබ මේ ප්‍රාන්ත පාලකයා හැටියට ඔබගේ පුද්ගලික ජීවිතය ගැන සොන්දර ආටිකල් එකක් ලියන්න. ආ නැහැමෙමු. දැන් මොනවද ඕනකන්න විතර? ඒ ඔබතුමා කොහොමද දවස ආරඹන්නේ? ආ දවස ආරඹන්නේ. ඔන්න ඉතින් මං ඉර පා එනකොටම නැගිටලා ප්‍රෙසර් පෙත්තයි සීනි පෙත්තයි කටේ දාගන්නවා. කට නෑ ඉතින් ඇත්ත නෙගින්නේ. ලමයෝ මේක මේ විහිළු කරන්නේ. මට දැන් උනත් ලැවරිය හයක් කාලා වැඩි සීනි පෙලෙන් ටිකක් ගහතෑකි හිටිවන. වව්. ඔව් හිටිවනම මැරිලා වැටෙන හින්දා කරන්නේ නෑ නේද? ඔය මං කිව්වේ මේක විහිළු කරනවා. හොඳයි. නරේන්ද්‍ර යන්නේ මට කියන්නේ. ඔබතුමා උදේසන සෞඛ්‍ය සම්පන්නව පිපිදිලා. වව්. පිපිලා ඊළඟට මොකෝ කරන්නේ? ඊළඟට මම ඉතින් උදේට දුවනවා පැයක්. මට උදේට දුවන්න කම්මැලි නිසා දුවන්න හේතුවක් හදාගන්න මම ඉතින් බොරුවට අගබිසව අවුස්සලා තියෙනවා. එතකොට ඉතින් එයා මට ගහන්න පන්නනවා. ඉතින් හිනා වෙවි දුවනවා. ඔව්. හිනා වෙවි? ඔව්. හොඳ හිනා වෙවි හනේ අම්මේ. එහෙනම් මට කියන්න අද උදේ ඔබතුමා බුදු අම්මා පුරෝහිතය මාව බේරා ගනිය. මේකි මාව මරන්න හදනවා කිය කිය දිව්වේ මොකෝ? ඒ අර නාට්‍ය කෑල්ලනේ බොල. මොන නාට්‍ය කෑල්ලද? අර අපි 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 බක්මා දන ගැලියේ දෙපෙන්නන්න හිතන් ඉන නාට්‍ය. දැන් ඒක කියන ගමන් මොකෝ? ඇහක් හොක්කල මට ගෙව්වේ. හිතුකම මේක යනකම් බෝ තම්බ දියාරින්න මම. හරි හරි. ඔය වෙදෙක් නේ නරේන්ද්‍ර යන්නේ මට කියන්නේ. ඔබ ප්‍රාන්ත පාලක හැටියට ඔබතුමාගේ යුග ජීවිතය කොහොමද? යුග ජීවිතය කුජීතයි කුජීතයි. මම අතරපණින්න තුව හිටපන්. මේ ළමයා ඇහුවේ උඹේ යුග ජීවිතය ගැන නෙමෙයිද? එයා ඇහුවේ මගේ යුග ජීවිතය ගැන. ඒක ඇවිල්ලා කුජීතයි. සුරන්නරේන්ද්‍රයන්නි දැන් වර්ෂාවසානියත් ලඟාවෙලා තියෙන්නේ. ඔව් ඉතින් මොකෝ වර්ෂාවසාන වේගෙන එනවා කියලා බෝ නිකන් නරියා වගේ හිනා වෙන්නේ නේ ඉතින්. දැන් වර්ෂාවසානියත් සමග සමහර දේවල් භාවිතෙන් ඉවත් කරනවනේ අන්නේ ඒකයි. ආව් ආව් මං දැන් බෝවත් භාවිතෙන් ඉවත් කරන්න හිතාගෙන ඉන්නේ. ආව් මොකද බොගෙත් දැන් වර්කින් අවස් ගන්න ඕනටත් වැඩිය දුවලයි තියෙන්නේ. ආ මෙහා මේ කාරණම් කතා කරන්න ලෑස්ති වෙන්න බා. මං වගේ ක්වොලිෆයිඩ් අග්‍ර පුරෝහිතේ මී බැනි වගේ තමා. ඔව් 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 ඔව්. පරණ වෙන්න තමා මාකට් එක වැඩි වෙන්නේ අන්නේ ඒකයි. අම්මද බොල. එතකොට මං වගේ නරේන්ද්‍ර ඔබතුමා ඉතින් පරණ වෙන්න මෙන්ටල් වෙනවනේ.
මට මේ සිංහාසනේ නැගිටලා බෝ ඉන්න තැනට එන්න කම්මැලි. බොගේ ඔය දකුණු අතෙන් වැරෙන් ගහගනින් වම් කරට තාරකා වීසි වෙන්න. මේක නරේන්ද්‍ර අන. ඔය අම්මා. ඒ නරේන්ද්‍රයනේ මට කනට ගහගන්න කිව්වේ. තව එකක් කනට ගස්සෝ ගන්නවද? නැත්තම් කටවහන් ඉන්නවද? අනේ සුරන් නරේන්ද්‍රයනේ. හා මම කියන්නේ යන දේ පොඩ්ඩක් අහන්නකෝ. බෝ කියන එක ඇහුවනම් මේ වෙනකොටත් මේ ගිනිගම් ප්‍රාන්තේ අන්තවාදීන් අතට ගිහිල්ලා. නෑ නෑ. මං කියන්නේ දැන් වසර අවසානේ වෙන නිසා මේ මාලිගාවේ තියෙන පරණ ගෘහ භාණ්ඩ, පරණ යකඩ, පරණ පිත්තල, පරණ රත්තරන් අනම්මන දොට්ට විසිකල අලුතෙන් ගේමු. අර මොකටද? පරණ වුණාට ඔය රත්තරන් ටිකද ඒවා තියෙන්නේ? පරණ වෙන්න තමා ගෘහ භාණ්ඩවල අංකල් ටික වටිනාකම වැඩි වෙන්නේ. වා මොන වටිනාකම? අංකල් ටික වටිනාකම. අනේ අංකල් ටික නෙමෙයි. ඇන්ටික් ඇන්ටික්. ඇන්ටික් මේ නිකන් නොදන්න දෙමළට ගිහිල්ලා වරිගන ගන්න එපා. මොන දානියක් හරි පරණ වෙන්නනේ වටින්නේ. ඇන්ටික් හරි වන්ට අංකල් ටික හරි. මොකද බෝ එක කිව්වහම ඇටි කුකුලෙක් වගේ ඇත් දෙක කරකවන්නේ. නෑ 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 මං කියන එක අහන්නකෝ. මොකද්ද? මං කියන්නේ නරේන්ද්‍රයානේනි මේ හද්ද කබල් ඇඳ පුටු මේස අයින් කළා. ගෙන්නමු රටින් නියම ලේටස් ෆර්නිචර්ස්. බොට ඒකෙන් කොමිසම් කීයක් එනවද කියලා මට ඕනේ ටික කොමිසමක් නේ. ආ අලුතෙන් ගේන ෆර්නිචර්ස් වලට කොමිසම් මොකටද? මෙතන කෝටි ගානක ඇන්ටික් බඩු තියෙනවනේ හීන්තරේ යටිමඩි ගහන්න පොට. මේක 54ක් හොයාගන්න තියෙන සේරම හිල් වහනවනේ. දැන් එහෙනම් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න එපාද නරේන්ද්‍රයන්නි? මොන ව්‍යාපෘතියද? යකඩෝ මේක මැරිලා ඉපදුනාද මේ ඩිංගට? අනේ සුරන් නරේන්ද්‍රයන්නි. මං කියන්නේ මේ වසර අවසානේ රණ කුණු කන්දල් ඉවත් කරන ව්‍යාපෘතිය ගැන මේ කියන්නේ. මෙහෙමයි. ඔය වැඩේ ක්‍රියාත්මක කරනවා නම් මේ මාලිගාවෙන් ඉවත් කරන සියලුම ගෘහ භාණ්ඩ වරලත් තක්සේරු කරුවෙකුට කියලා තක්සේරු කරෝලා. කවුද වරලත් තක්සේරු කරුවෝ කියන්නේ? ඇඟේ වරල් තියෙන අයද? අගෙන් මොකද අහගන්නපා. ඒ උනත කමන්නේ කියන්නකෝ. තක්සේරු කරුවෝ ගෙන්නලා ගෘහ භාණ්ඩ තක්සේරු කරලා ඒවා විකුණලා සල්ලි කරලා ඒවා ගේ භාරයට දීලා ඉම්පසු නව සාම්පල් පරිස්සා කරලා නැවත උසස් ගණේ ගෘහ භාණ්ඩ මිලදී ගනු. එහෙමද කිවින්නෝඩි? ආ එහෙම තමයි. නැත්තම් බෝ හිතන් ඉන්නේ මේ මාලිගයේ තියෙන වටිනා දේව භාණ්ඩ දර කිරණ ගන්නට අරන් ගිහිල්ලා අලුතෙන් රටාම ලෑලිවලින් හදපු ගෘහ භාණ්ඩ ගෙනලා කොමිසම් තියාගන්නද? ඈ ඒවා හරියන්නේ නැහැ මගෙත් එක්ක. හරි හරි ඒ ව්‍යාපෘති ඔන්නේ ඒක අල්ලලා දාමුකෝ ඉවරයිනේ. හැබැයි නරේන්ද්‍රයන්නේ මම හිතනවා ඔබතුමාගේ අන්ලිමිටඩ් තප්පුරේ ඇතුලේ තීන්ද ටිකක් කාරිය ගාලා ඉවරෙදි අලුත් කළා. දැනට ඔය ඉන්න වලපයයි ගොඩපයයි කට්ටිය විශ්‍රාම යවලා හොඳ අලුත් ජීවින්නාන්සේල බඳව ගන්න එක මං හිතන්නේ හොඳයි කියලා. එතන පොඩි නවතාවයක් ඇතිකොලොත් මොකෝ අන්න කඩි මඩහද ඉබ්බදියේ දාන්නද කියලා ඇහුවම මං මියෙන්යන් කිව්වලු. අනේ අම්මේ කවුද දැන් ඉබ්බා? ඉබ්බා ඉතින් ඉබ්බා. එතකොට මම ඔබතුමා ඉබ්බා. ඈ මම ඉබ්බා. නේ නේ මම ඉබ්බා. ඔබතුමා කබ්බා. ඈ කමිද? ඈ කවුද කබ්බා? ඇත්තම මට ඉබ්බත්තල තව කබ්බත් දෙන්න බෑනේ. මම ඉබ්බා ඔබතුමා කබ්බා ඉවරයි කතාව. ගහපයින් නේද? ඉබ්බයි කබ්බයි දෙකම බෝ. එතකොට ඔබතුමා මම මියෙන්යන්. ඉතින් එහෙනම් මියෙන්යකෝ. ඈ නේ මොකද නේ? බෝ කා ඉදිරියේද කතා කරන්නේ? ඉබ්බා ඉදිරියේ. නේ 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 සෝරි සෝරි මියෙන්යන් ඉදිරියේ හරිනේ. මියෙන්යන් ඉදිරියේ කතා කරන්නේ. වා හරි හරි හරි. දැන් මං කා ඉදිරියේද කතා කරන්න ඕනේ. ඒක කියන්නකෝ. මං ඉදිරියේ. බෝ වැඩගත් ඉදිරියේ කතා කරපන්. අය එහෙම කියන්නේ බෑ ඉතින්. එහෙනම් මං ඉදිරියේ බෝ වැඩගත් ඉදිරියේ කතා කරපන්. එච්චරයි. ඈ නේ. උරයිද? ගහගනින් ආය පාර තමාගේ කම්මුලට වැරෙන්. ඔය අම්මේ. අනේ හොඳක් නම් සිද්ධ වෙන්න පා ගහන්න නියම කරපු එකට. ගහන්න නියම කළේ මමයි බොල. ආ ඔබතුමාද? මට මතක නැති වුණානේ. එහෙනම් ඉතින් හොඳක් සිද්ධ වෙන්න මෙපා. සුරනරේන්ද්‍රයන්නි. සුරනරේන්ද්‍රයන්නි. මොකක්? මේ ආන් ඉරේ මාලිගාවට හොරෙක් පැනලා. ඈ? හොරෙක් පැනලා? එහෙමයි. ඇයි මුර බටෙන් බුදියන් ඉදලාද? ඒක බුදියන් ඉදලා නේ මුර බටේ බුදියන් ඉදලා හරියනවද මීගමියෝ? ඒකිට මගෙන් අහන්නේ මුර බටේ ඉංගේ ගන්නට බෑයෝ. එන්න කියපන් මුර බටේ ඉන්න. එන්න කියන්න කොහමයි මුර බටේ ඊයරේ
නයිට් ඩියුටි කරලා දැන් දවල් නිදි. දැන් ඒකලා රෑට් ඩියුටි කරන ගමන උන් නිදන් ඉඳලා නම් දැන් මොකටද ආයෙ නිදන්නේ? දැන් නිදාගන්නේ නිල වශයෙන් නේ උන්. එතකොට රෑට් ඩියුටි අද නිදාගත්තේ. ඒ නිල නොන ආකාරයටනේ. ඒ වල්ලන්න බෑනේ. දැන් උන් දවල් ඇරලා හිටියොත් රෑ නිදාගත්ත බව ඔප්පු වෙන නිසා දැන් උන් කොහොමත් නිදි. දැන් ඔය පෙරල මොනවද අරන් ගින් තියන්නේ? මොකද අරන් ගින් නන්නේ උන්. හොරා නම් ආන් ඉන්නවා. ඔය පෙන්න නම් ඇයි මුකුත් අරන් නොගියේ? අරන් නොගියේ මුරබටේ හොරාව අල්ලගිරනේ. ඒ කියන්නේ මුරබටේ ඇරිලා ඉඳලා තියෙනවා. කේමල කේමල. උන් නිදාගෙන ඉන්න අතරේ හොරා පැනලා තියෙන තකරන්ත අඩුවක් උඩටනේ. ඒ සද්දටයි මුරබටේ ඇරිලා තියෙන්නේ. ඕමලන්ටකෝ. අන්න දැක්කද නරේන්ද්‍රයාලනි ප්‍රඥාවන්ත මුරබටේ. ආ මුරබටේ නිදාගෙන තියෙන්නේ හොරා පණිවිඩ තැනටම තකරන්ත අඩුවක් දාගෙනනි. අන්න බලන්න. ඔය මං ඉන්ට උගල්ලගත්ත මුරබටේ උනේ අන්නේ ඒකයි. ඇත්තද? දැන් එතකොට හොරා මොකද කියන්නේ කුකුලෝ? ඒ සොරන්න නරේන්ද්‍රයාලනි. ඔව්. හොරා කියනවා මම මේ මුකුත් දන්නේත් නෑලු දැක්කෙත් නෑලු මාලිගාව ඇතුළට කොහොම පැන්නද කියලා මතකත් නෑලු. ඒක මාර කතාවක් නේ. ඒකනේ. එතකොට ඒක ආකාශෙන් කඩාවැටුණාද? ඒක කියන්නේ බෑ නරේන්ද්‍රයාලනි. සමහර විට පිටසක්කර ග්‍රහලෝකයකින් වැටුණද දන්නේ නෑ. නෑ එහෙම වෙන්න බෑනේ. එහෙම වුණා නම් කොහොමද ඒ හොරා අපේ භාෂාව කතා කරන්නේ? ඒකත් ඇත්ත. ඒ වුණාට නරේන්ද්‍රයාලනි ඔය පිටසක්වල ජීවින් අපට වඩා දියුණුයි. උන්ට අපේ භාෂාව අල්ලගන්න එක නැතිං. බෝ කොහමද ඔවා දන්නේ? මං ඔවා දන්නවා. ආව් ඉතින් බෝ ඉතින් මේ සක්වල එකෙක් නෙමෙයිනේ. හැබැයිද කුකුලෝ? එමයි. ඔය පැන්න හොරා. මොනාත්ම කියලා නැද්ද? ඒ කියලා තිබ්බ එකම එක දෙයක් ඕ. මොකද්ද? හොරා කියලා තිබ්බ නරේන්ද්‍රයාණනි. ඔව්. පුරෝහිතතුමා තමයි මට මාලිගාවට පණින්න කිව්වේ. ඉතින් හරිය එයා බලා ගන්නම් කියලා කිව්වා කියලා කියලා තිබ්බා. ඈ නරේන්ද්‍රයාණනි ඔය සුවර් එකට මම පිටසක්වල ජීවියෙක් භාෂාව අප්සට් ගිහිල්ලා ඔය කියන්නේ ඕ. තොරන් නරේන්ද්‍රයාණනි. සොරන්න රේන්ද්‍රයාණනි. මොකද පුරෝහිත මේ මහර නරියෙක් වගේ උඩු බුරලන්නේ? සොරන්න රේන්ද්‍රයාණනි. ආ මාර කේස් එක. ඕ මොකක්? මම මේ මාලිගාවේ සඳළු තලයේ ඉන්නේ. මට පේනවා ආකාශයේ හඳවල් දෙකක් පායලා. අම්මකා. හඳවල් දෙකක්? ඕ two moon in the one sky. සොරන්න රේන්ද්‍රයාණනි බලන්නකො. ආ අම්මා මොන මල කරුමයක්ද මන්ද? කොහ මේ ගාන්දර කුකුලා? මේක දැන් මෙතන මොහොතකට කලින් හිටියා. පියාමන මදුරුවන්ගේ පියාපත් ගැලවිලා වැටෙන්න වීණා ගහපු කුකුලට මොකද අපවුනේ? කුකුලා කුකුලා තරහ අවසරෝන්. මම මේ ඔබතුමාගේ මංගල සිරියාරයට බුදියෝන්. නරේන්ද්‍රයාණනි ඔය කතාව නවත්තලා ඉන්නකෝ මට්ටම් මේක බලන්න. අද ආකාශයේ හදවල් දෙකක් පායලා ඉන්නකෝ. මේ කුකුලා එමයි උඹ ගිහින් අන්නර පුරෝහිතයාගේ කන් අඩිය පුපුරන්න දීලා ඇදලා වරෙන්කෝ ඔය වීණාවේ ලබු ගෙඩිය පැත්තේ. පුරෝහිතයාගේ කන බලන්න. ඔව් ඔව් එන ගමන් ඒකට කියාගෙන වරෙන් හෙට උදෙන්ම හොස්පිටල් ගිහින් කන්නඩි දෙකේ ලෙස් දෙක මාරු කරගන්න කියලා. නැත්තම් ඔය උලමා තව ටිකකින් කියයි මගේ අගබිසෝ දෙකක් වගේ පේනවා කියලා. උන්ට හඳවල් දෙකක් පේනවලු. නෑ නෑ මට ලබු ගෙඩියෙන් ගහන්න ඕනේ නෑ කන බලෙන්න. අන්න මල් ළඟටම ආවා. සුරන් නරේන්ද්‍රයාණනි විශ්වාස කරන්න පුර හඳවල්ම දෙකයි. ටූ පුර මොන අම්මපා. මේ කන්නඩිය ලෙස් දෙක මාරු කරපන් හෙටම. නෑ නෑ කන්නඩි දාලා නෑ මං. බොරුන යංග පෙන්නන්න. මේ මොකෑ කියන්නේ? ගීම් බලමුද මචං? ඔය කාටද මචං කිව්වේ? සමාවෙන්න සමාවෙන්න මං මචං කිව්වේ පුරෝහිතර මචං. මේ අන්තිමට මචං කියලා කිව්වේ කාටද මචං? ඒක උඹට මචං. සෝරි ඔබතුමාට මචං. සෝරි මචං නෙවෙයි පචං. ඒ මචං පචං එපා. හරිද මචං? හරි මචං. සෝරි මචං. ඒ මචං වලට හදයක් කියවෙන්නේ නෑනේ. ඒ මොකෝ මචං? ඒ බලහන් පුරෝහිත. ඉවලින්න. මේක මගේ ජයසිරි මංගල යානයට තිබ්බ. තුන්වර පෙරලලද අරිස්ත බීලද කොහෙද? මේ මේක මිකන් කටපත්ත කියවනෝ. මෙන්න මේක කටේ දෙහිපෙත්ත කතුල්ලා බං. දෙහිපෙත්ත? ඔව්. එබේබා. දෙහිපා. බදපු තෝරමාළු පෙත්ත තියෙන කටේ අතුල්ලා බං. අනේ ඔය කේම්මල් කතාව තියලා ඇවිත් බලන්නකෝ. මොකද්ද? අද හඳවල් දෙකක් පායලා.
පුරෝහිත ඔබ මොනවද බිව්ව જાතිය කියපන් ඔය බලන්න ඔබතුමා හිතන්නේ මං බීලා කියලාද නෑ මුදෝලා කාලා නැත්තම් කොහෙද බල හඳවල දෙකක් පායනවද එක දවසේ ඇත්ත කියපන් පුරෝහිත බොට මේ ජයසිරි මංගල යහන මත වාඩි වෙලා ඉන්න නරේන්ද්‍ර කී දෙනෙක් පේනවද කියලා හරියට කියපන් මගේ දිහා බලලා අවංකවම එක්කෙනෙක්වත් නෑ ඔය මං කිව්වේ මේක බීලා මේක බීලා නෑ නෑ මං එක්කෙනෙක්වත් නෑ කිව්වේ ඔය ඇඳ කබල උඩ කට කට ජයසිරි මංගල යහන කිව්වෝ දෙවරි පෙරිත හිත ජයසිරි මංගල ගැලුකුත් එකතු වෙලා මද හරි හරි මං කිව්වේ ඔය ජයසිරි මංගල අත මංගල්‍ය උඩ එක නරේන්ද්‍ර එක්ක මට පේන්නේ නෑ වාඩි වෙලා ඉන්නවා එහෙමයි කිව්වේ ඇයි මේ මම ඉන්නේ නරේන්ද්‍රේ නරේන්ද්‍රේක් නම් මං දන්නේ නෑ නිකන් මොඩ තකතිරුවෙන් නම් වාඩි වෙලා මොකක් නේ නේ මං කියන්නේ යන දේ කියන්න දෙන්නකෝ මොකද්ද ඔය මංගල ඇඳ මත නිකන් මොඩ තකතිරුවෙක් වාඩි වෙලා ඉන්නවා වගේ මට පේනවනะ ඒක බොරුවක් කියලා කියන එක බුද්ධිමත් කියලා ඔබතුමා හිතනවනะ ඒ තරම් ඔල මොට්ටල කමක් තවත් නෑ කියලා මට හිතන එක ඈ සාධාරණද අසාධාරණද හා කියන්නකෝ කියන්නකෝ මංගල්‍යයක් කියනවාද කියලා මට තේරෙන්නේ නෑනේ බෝ පටරෝල ඒක තමයි ඒක තමයි ඔබතුමාට තේරෙන්නේ ඉතින් මං කිව්වේ හරිනේ මොකද්ද හරි මට ඔබතුමා මංගල ඇඳ මත ඉන්නෝ පේනවා එක්කෙනෙක් වගේද පේන්නේ දෙන්නෙක් වගේද එක්කෙනෙක්වත් වගේ නෙමෙයි මං කිව්වේ මේක බීලා කුකුල ආදද මචං මේක කිව්වේ මේ අනිකත් බීලා ඒ මගේ ළඟ ඉන්න උන් ඔක්කොම එකයි මගෙන් කනවා මාවම කනවා මගෙන් කනවා මාවම කනවා මොකද මේ මාරේ බිරියන් දෙන්නේ සුරන් නරේන්ද්‍රයන්නේ ආ කවුද ඔය දේවි ඈ අර හුලංගියා ප්‍රාන්තෙන් ගෙන්නන් ආපු පොම්බෝලා දේවිනේ ආ පොම්බෝලා දේවි මොකද සුරන් නරේන්ද්‍රයන්නේ මේ රැමෙද හැරගෙන නින්දියන්නේ නැත කොහෙ නින්දද මේ හඳවල දෙකක් පායලා තින අල්ල පනල්ලේ හඳවල දෙක මොන හඳවල දෙකද ඇයි මේ ඔබ සඳලු තලයේ හරහා එනකොට දැක්කේ නැද්ද හඳවල් දෙකක් පායලා තිනවා මේ පූජෝහිත හත්තතේ පතුරුක ගඩි උරන්නේ හඳවල් දෙකක් පායලා තිනවා කියලා අනේ සුරන් නරේන්ද්‍රයත් එකයි සුරන් නරේන්ද්‍රයගේ ගෝලියොත් එකයි ඔක්කොම එක නොවේ නාලද කොහෙද ඒ වැරදිනේ කතාව ඇන්ටි හා ගෝලියෝ එකයි නේ ගෝලියෝ දෙකයි 2 ගෝල්ස් 1 නරේන්ද්‍රස් මල විකාර මයන වෙන කොහෙද යන්නේ පුම්මෝන දේවි යහන් ගැබටද නේ අර ඩියුටි දරට පාලයියට නිින්දියන්නේ නැහැලු මයි යනවා එයාගේ කනට කළා නැලවිලි ගියක් කියන්න දරදු පාලයව නිදි කරලා හරියනවද පුම්බෝලු ඒක තමා කනට දාලා ඇහැරවන්නේ යන්නේ අනේ ඒකවත් තේරෙන්නේ නැති මහා ලොකු සුරන් නරේන්ද්‍රයා මේ මාලිගාවේ ඉන්න ගෑනුත් දන්නවනේ අපේ දොරටු පාලියෝ නයිට් ඩියුටි කරනකොට බුදිය ගන්න බව ඈ ඇයි පිරිමි නොදන්නේ පිරිමි ඈ පිරිමි නොදන්නේ බොලා වගේ පිරිමි කාලා බුදිනේ වැරදි කතාවක් මේක අපි නම් කාලා බුදියන්නේ සමහර විට බීලා නිින්ද ගියා වෙන්න පුළුවන් නේ එමනේ ඒ අම්මා පා මේ ගහෙන් වැස්සෙන ස්වභාවික මල්පැණි බොන කාලේ වගේ නෙමෙයිනේ දැන් මේ එතන මොලේ කටල්ම කරනවා ඈ මීට පස්සේ පුරෝහිත මේ මාලිගාවේ මන්දිය හරියට ඇල්කොහොල් ගෙන එම තහනම් ඔව් ඒ කියන්නේ ඔබතුමා මීට පස්සේ කොළ කැඳ විතරද පානිය නෑ මටත් ඕන වුණොත් මම මාලිගාවෙන් එළියට ගිහින් හප්පායන් වෙලා එනවා මිසක් මාලිගයේ ඇතුළට ගේන්නේ ඒකේ තේරුමක් නෑනේ සූකර මස් ගෙදරට ගේන්න හොඳ නැති නිසා එළියට ගිහින් බඩට දාගෙන ඉනවා ඔව් එතකොට බාහිර ලෝකයට ඇඟ ඇතුලේ ඇල්කොහොල් තියනවා කියලා පේන්නේ නෑනේ අම්මපා මේ සුරන් නරේන්ද්‍රයන්නේ නේ ඔය කතා වැඩක් නෑ අර පායලා තියෙන හඳවල් දෙක බලන්නේ නැද්ද ඈ හඳ බහින කම්මද ඔය කියෝ කියෝ ඉන්නේ කියන්නකෝ මේ පුරෝහිත එහෙමයි ඇත්ත කියපන් මම මේ මගේ තියෙන අන්තිම මනුස්සකමට මම මේ අහන්නේ අහන්නකෝ ආකාශේ තියෙන තනි හඳ බොට දෙක වගේ පේන්න බෝ බීපු જાතිය මොකද්ද කියපන් මට මං බොරුවක් කියනවා නම් ඔබතුමාව හතරට පෙලෙන්න ඕනේ ඕ මං කිසි දෙයක් අතේ තියලා නෑ ෆෝන ඇරෙන්න සත්තයි සෝඩා හෝ සෝඩා අමුවෙන් බොන සිරිතක් තියෙනවද ඈ සෝඩා වල සරාඩු කරන්න මොනවා හරි කලවම් කොලේ නැද්ද මාලිගාවේ සුණකිය බල්ලා එල්වකුරුඩින් ගත්තම ඉතරයි ඒ කියන්නේ බෝ ඉන්නේ හොඳ සිහියෙන් එහෙමයි හෝ හැබැයි කුඹුල නම් මොනවා හරි කරලා තියෙන පාටයි මම සුරන් නරේන්ද්‍රයාගේ ඇඳ යට ඉදදී යමක් අතට අහු වුණා ඒක බිව්වා එච්චරයි ඒකට කමක් නැහැ මගේ ඇඳ යට අරිෂ්ට බෝතලේකුයි වැසිකිලි පවිත්‍රතා දියර බෝතලේකුයි දෙකක් තිබ්බා
දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද බලපන් කුකුලෝ ආ පොඩකින් නකෝ බලන්න ආ යන් දැන් අරිෂ්ඨ බෝතලේ නම් නිර්භද්‍රිතා තියෙනවා මොකද්ද මං කිව්වේ මට අහුන්නේ මොකද්ද මං කිව්වේ කමන්නේ අහුන්නේ නැති වුණාට කොයි එකටත් පාන්දර වෙද්දි පණ තිබ්බොත් මාලිගාවේ වේදනාව හම්බු වෙනි දැන්න යන්නපා වේදන මෙලහට කරටි කැඩෙන්න ගහලා බුදි ඇති දැන් ගියොත් බොට එලි වෙනකන්වත් පනාලා හිටින්නේ යමක් ඕක දෙන්නේ නැ සුරෙන් නරින්ද්‍රයන්නේ නේ අනේ මගේ උගුර රිදෙනවා ඈ මොකද යංකෝ අර හඳවල් දෙක බලන්න ආ යමයි යවන් බොලත් එක්ක ඉඳලා මට දැන් නට්ලුස් බං නට්ලුස් නරින්ද්‍රයන්නේ මිටද කරගන්න බැරියේ මං උනා නට් හැල්ල කියලා හරි 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 ඔන්න සඳලු තලයටත් ආවා ඔතන ඉන්නේ මේ වෙදෙනින් කකුලේ තියන්නේ ඕබන් ඉතින් හඳවල් දෙක අර වෙනදට තියෙන පරණ හඳමනේ දිලිසි දිලිසි ආකාශේ තියෙන්නේ එහෙම නෙමෙයි නරේන්ද්‍රයන්නි ඈ ඔබතුමා හීනියට හඳගෙන සින්දුවක් කියන්නකෝ හඳගෙන සින්දුවක් එතකොට එතකොට වලාකුළු අතරින් අනිත් හඳක් මතුවේ සින්දුවක් ඉතින් බලන්න එහෙනම් සඳ ඕරෙන් ඕරෙන් එබි බලා හරි සඳේ ඔබ ඇයිද මේ යාමේ හරි සඳතාරක හඳාවි සුදුමි දුමෙන් එහා හරි සඳ පාන වගේ ඔබ රුව දිලිසිලා මාලිගාවට අල්ලපු ගෙදරට අලුතින් කුලියට ආපු සඳලතා හාඳ බලන්නකෝ පායිනේටි ඔය එතකොට එබි බලන්නේ සුරන් නරේන්ද්‍රයා දිහාද නේ ඔය බලන්නේ මේ මහරෑ හඳට උඩු පුරන බල්ලහවුද කියලා ගප්පයින් දනගා ඔය ඉතින් කොහමද පුරහිත 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 මේ ළඟ ඉන්න බෙරි හන්දෙන්නේ මපා උඹව ගත්තට වැඩි හොඳ වඳුරේ පුරුදු කරගත්ත නම් මේ වැඩේට නේ පුරහිත එහෙමයි වහම ලෑත්ති කරපන් මට විදේශ සංචාරයක් විදේශ සංචාරයක් වව් මේ හිටියදී වව් just now යන්න ඕනේ මට හරියට කියන්නේ just now ද නැත්නම් ඉන්දියාවේ ලක්නවුද ලක්නව අන්න හරි මං හිතුවා මං හිතුවා නොදන්න දෙවලෙන් කතා කරනකොට මං හිතුවා මේ පුරෝහිත කන පලාගන්නේ නැතුව අද මැදම රාත්‍රියේම තියෙන යහනාවකින් මාව ලක්නව් බලා යවපන් යහනාවකින් ආව් යහනාවකින් යනවා නම් ඉතින් යන්න වෙන්නේ ලක්නව් නෙමේ වලගම්පිට තමයි ඕ යනවා නම් යහනාවකින් යහනාවකින් එනරේන්ද්‍රයන්නි ආ මොකෝ මේ හිතියදී රට යන්න හිතුනේ මාත රට යන්න නෙමෙයි බං අපේ මේ දේවින්නාන්ත කෙනෙකුට සංගීතය හදාරන්න ඕනලු ලක්නව් ගිහිල්ල අම්මපා වාව් හරි හරි මල්ලා ඇස්ති කරන්නකෝ ඉවරයිනේ කතාව මෑ පුරාහිත එහෙමයි දැන් ඔබ කල්පනා කරලා කියපම් බලන්න මට තව කී කාලයක් ජීවත් වෙන්න හැකි වෙයිද සති දෙකක් බද්දා පයින්නලක අවුරුදු 100ක්වත් කිව් කට හොදලා ඔය කර කල් නම් ඉතින් ඉන්න පුළුවන් වෙයි ඔබතුමාගේ පුතාගේ පුතාට ඔ ඔත් ඉඳලා ඉඳලා බත් කන කතා කියනවා නේද අනේද කියන්නේ මේ හරක් එක්ක ඉන්න මම අනකල කතා නොකිය ඉඳලා හිටලා හරි බත් කන කතාවක් කියන එක කොච්චර ශ්‍රේෂ්ඨද කවුරු එක්ක ඉඳලා හරක් එක්ක හරක් එක්ක කවුද හරක් මාව අතෑරලා අනිත් ඔක්කොම හරක් කියලා හිතාගන්නකෝ ආ ඉතින් අපි නම් තව හරක් හරි කියලා සන්තෝෂ වුණා කි බෝ එහෙම බෝ තනි කර වන ඌරනේ ආ ඔය කතා වැරක් නෑ නරින්ද්‍රයන්නේ මට කියන්න දැන් ඔබතුමා අවුරුදු කීපයක් ජීවත් වෙන බලාපොරොත්තු වෙනවද 100ක් 200ක් නැත්නම් 500ක් පුළුවන් නම් ඒ අන්තිමට කියපු ගාන නම් හොඳයි පුරෝහිත වැඩේ තියෙන්නේ දැන් මගේ හෘදේ වස්තුව නිකන් ලකට ටුකුස් ගානවනි ඒක නම් බොක්ක හොඳ නැති කමෝ බොක්ක නේ බොක්ක නෙමෙයි මට වැරදුනා මේ අර මෙව්ව එක මොකක් මොකද මේ අර අඩගෙඩිය වව් ඕකේලේ පිරිසුදු කරන්න පැත්තේ මෝල වැඩ නැතුව ඇති ඒකෙන් ඇඟ පුරාම දුවනෝ ඇත්තේ අප්සෙට් බ්ලඩ් අප්සෙට් බ්ලඩ් අනේ වන්ද
ඔය මං ඇහුවමයි බං අප්සෙට් බ්ලඩ් කියලා වචනයක් ෆ්‍රෙෂ් බ්ලඩ් කියලා නම් පිච්චර එකක් ආවා අපි ඒ කාලේ ඔය ගසා කාමෝ කාචාරි ගාව පන්ති යන කාලේ ඇත්තටම ඔබතුමාට අවුරුදු 500ක් ජීවත් වෙන්න ආසද ආයෙ මොකද නැතුව 500ක් හරියටින් 700ක් හරියටින් ඕමාරි 500ට වැඩි ගාණක් හොඳා ඕ තියනද එහෙම කරමියක් තියෙනවා තියෙනවා මං දන්න තැනක වව් හිමාලේ පොරක් ඉන්නවා හිමාලේ පොර ඔව් හා මෑන් ගාව තියෙනවා දීර්ඝායු ලබන තිරක් ඉතින් කොහ ගෙනකෝ මට එකෙන් ගැලුම් 45 බැරල් එකක් දෙක මන්නේ කියවලෝ ඔබතුමා ඈ ඒ තෙලෙන් මිලි 5ක් ගන්නත් යනවා කෝටි 10ක් විතර ඔව් මගේ අම්මේ කෝටි 10ක් මොකද්ද නරේන්ද්‍ර යන්නේ කෝටි කියලා උඩට ඇද්දේ ඈ දැන් ඔය කෝටි දිනේ ගාට වගතුවකුත් නේ කෝටි ගන්නේ ගාට වගතුවකුත් නේ අන්නේ ගයි හරි කීයක් ගියක් කමන්නේ ගෙන්නනවා බලන්න ඒ හිමාල පොරමිහාට මාලිගාවට විකාරද ඔබතුමාට ඈ මෑන්නේ නෑ මිහාට එහෙනම් අපි යන්න ඕනේ එහාට හිමාලෙට මේ අපි හිමාලයේ කැලේරින් ගන්න අනේ මේ යන්කෝ වැඩේ කරගන්න ඕන නම් යන් එච්චර මං කියන්නේ නා ඉතින් හිමාලේ යමන් ආ යන් දැන් ආ කොහෙද හිමාලේ හිමාල වනේ යනවා කිව්වාම මේ නිකන් රෙදි වැන්දලා ගෙදර යනවා වගේ යන්න බෑ නරේන්ද්‍ර යන්නේ නී ඒකට ලැහැත්ති වෙන්න ඕනේ ආ එහෙනම් කමන්නෑ ටික ඉක්මන් කොල්ල ලැහැත්ති කරහන්කෝ හිමාලේ දැන් සෑහෙන දුරක් ආවනේ පුරෝහිත. ආ කෝ කොයි හරියේ දාර කිව්ව පොරතුමා ඉන්නේ. තව යන්න ඕනේ. කෝ තාම කැලේ නාරිලතා පුෂ්පතියෙන දිහටවත් ආවේ නෑනේ. මෑ කොහෙද පුරෝහිත ඔය නාරිලතා පුෂ්පතියෙන්නේ? යන් කොහොම? යනකොට සුවඳේ නෙවෙයි. ඕ තනි කර සෙන් සුවඳයි යෝ. අම්මපා. ඔ ඒක හොයාගත්තේ කියෝ. ඇසුරන් නැරෙන්නේ යන්නේ. ඈ ඔබතුමා අගබිසෝන් වහන්සේට කොහේ යනවා කියලා දාවේ? මං කිව්වා මේ වාතමාරුවට හොඳ වෙදෙනෙක් ඉන්නවා එයාව බලන්න යනවා කියලා. නැතුව දීර්ඝායු ලැබෙන තෙලක් ගන්න යනවා කිව්වනම් එයයි එයාගේ අම්මයි නැන්දම්මයි සේරමල්ලයි මට ඉස්සර වෙලා කෝටි නෙමෙයි රටම උගත් කියන්න මේ ගෑනුන්ට තෙල් අරන් දෙන්න. ඒක හරි. දැන් මෙතෙන්දි නම් කීයේ හරි දීලා ගන්න තෙල ඔබතුමාටයි මගයි. නැද්ද? දැන් කවුද බොට තෙල් දෙන්නේ? ඇයි හත්තියනේ? ඔබතුමා අවුරුදු 500ක් ගිනිගම් ප්‍රාන්තේ පාලනය කරනකොට මොකද උපදේශක ගමද ඉන්නේ මන් නැතුව අවුරුදු 500ක් මට පාලනේ අල්ලලා ඉන්න පුළුවන් නම් බොවගේ හැමේ වයසක මයින්ෙක් ඕනේ උපදේශනේට මම ගන්නවනේ හොඳ පැංගිරි වයසේ උරුබුහුටි උපදේශි කාව අන්න ඔය තත්ත තමයි ඇත්ත නෙමෙයි මං කරනවා හැම ඒ උනාට අමතක කරන්න එපා ඔබතුමා සල්ලි දීලා ගන්න තෙල් බින්දු දෙකෙන් එකක් මගේ කටට වක් කරනවා කියන පොරොන්දුව පිටයි මේ හිමාල ජංගලෙට එක්කන් ආවේ හරිද වචෝ හරි හරි යම යම ඈ බොමට මචෝ කිව්වද විකාරද මම මචෝ කියන ඔබතුමාට එහෙම කිව්වනම් මට ඇහෙන්න බෑ ඔබතුමාගේ කනේ දෝෂයක් දුපයිද අම්මා මේකට කියනේවත් තැපැලින් නැහිනවද මන්දා මෑ පුරහිත එහෙමයි යෝ මේ මහ ඝන වනාන්තරේ කොටි එහෙම ඉන්නවද විකාරද මේ මහ ඝන වනාන්තරේ කොයිද කොටි ඈ මේ මහ ඝන වනාන්තරේ දුර ඈත කෙළවරේ සැලලි හිනිගිර මරිති බතිති රැණක් නම් ඉන්නව ඇති කොහේ හරි කසකස ඔව් වෙන්න බෑ මේ කැලේ අනිවාර්යයෙන්ම කොටි ඇති විකාර ඔන්නෙහි යන් අනේ යන්න ඔය 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 ගොරවන හද්දයක් ආවේ ඔය කොටි නේද මේ මන්ද සමයන්ද ඔබතුමාට ඒ මම උදේට කාපු කිලිකොස් මාළුව නිසා බඩ ගොරවන සද්දේ ඈ ඔච්චර සද්දේට බඩ ගෙරෙව්වා ඔව් ගණන් ගන්න එපා ගණන් ගන්න එපා බඩ ගොරවනවා මේ පුරෝහිත එහෙමයි මං ඔබට වඳින්නම් ඊට වඩා දෙයක් සිද්ධ වෙනවා නම් මට කලින් කියපන් ඈ කනේ පොරොප්ප දෙකක් ගහගන්න නැත්නම් මගේ කන් අඩි පැලිලා මැරෙයි හිමාල වනේ වැදිලා කොටිය කාලා මැරෙන එක නම්බුයි බොගේ ඔය අනවස සද්දෝට මැරෙනවට වඩා මේ සුවන්නරේන්ද්‍ර යන්නේ ඈ ඔන්න මතක තියාගන්න ඔය හිමාල වනේ ඉන්න තෛල ගුරා ඔව් තපස් රකින්න කෙනෙක් ඈ ඒක නිසා කට දින්ගිත්ත පරිසම් කරගන්නවා හොඳයි එතන ගිහින් පඳිය වගේ හැසිරෙන්න එපා හරිද ඈ ඊගාවට මතුරුයි වාඩි වෙච්ච තැනින් නැගිටින්න බැරි වෙන්න හරිද
එහෙම වෙන්නේ කොහොමද? මම එදා සූර්යා අද සූර්යා. හොරි මේ වැරදුනා. එදා සූර්ය නරේන්ද්‍රයා අද සූර්ය නරේන්ද්‍රයා. අයිතු හෙට සූර්ය නරේන්ද්‍රයා අනිද්දාට සූර්ය නරේන්ද්‍රයා. මම අන්න එක දරගනි. අනේ අම්මේ ඇටි ඇටි. මේ ඉල්ලගෙන ගන්න වගේ හදන්නේ මට පේන්නේ. මේ තව දුරද කොල්ලෝ. මගේ මේ දනිස් පොල් කඩු දෙක දැම්මම ඔක්ටපෑඩ් ගන්න ගත්තනි. අනේ ඉතින් මේ අවුරුදු 500 ජීවත් වෙන්න try කරන පොරක් නේද? කතා කතා නරේන්ද්‍රේ. නරේන්ද්‍රේ නරේන්ද්‍රේ නෙමෙයි බුරේන්ද්‍රේ. අයියාපා හැතම්ම දෙක කැලේ ඇවිද ගන්න බෑ. අවුරුදු 500ක් ඉන්නේ කල්පනාව. පොඩ්ඩක් නතර වෙලා විටමින් ටොනික් එකක් බීලා යමුද අපි දෙන්න. ආහා හරි හරි හරි. ආන් අරහින් සුරංගනාවියක් වගේ ගේනුලා මේ ගියා. කෝ අපයි කෙල්ල. ඈ කෝ 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 යමන් බලන්න ඉස්සරහට. ආ දැන් හරි. දැන් විටමින් ටොනික් කොන්නේ. දැන් යයි ඉතින් ගාල බින්දගෙන තනි ඇලිය ගියා වගේ. යමන් කෝ බලන්න. පණ නැද්ද කකුල් දෙකට බොගේ. ඔය මං කිව්වේ. දැන් ඉතින් ගියාගේ හතම 100ක් උනත් මෙතන ඉඳලා වතුර බින්දුවක් නැතුව. ඕ සුරංගනාවියනි. ඈ අන්න රාතන දුමක් නැගිනු අර 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 අර. කෝ අර ඔව්ව අන්නේ එතන තමයි අර ටයිල ගුරා ඉන්නේ ඈ මෑන්ද මිනිහා ඔව්ව මෑන් තමයි මිනිහා තමුන් කොහමද දන්නේ මෙච්චර කැලේක ඔහම කෙනෙක් ඉන්නවාය කියන්ට මගේ ඉතින් ඇඟ පුරාම මොලේ නසුරන් නරේන්ද්‍රයා නනි යමන් යමන් මෑන් ගාවට ඔය සුරන් නරේන්ද්‍රයා මෙහෙට නු ඈ කොහමද නම දැනගත්තේ ඉරිදි බලෙන් ඉරිදි බලෙන් ඕ ඔබතුමායි යන්න ඔබතුමායි යන්න නැත්තම් උදහස් වෙයි යෝ යන්නකෝ මේ මම මේ සුරන් නරේන්ද්‍රයා නැතුව නිකන් මේ රෙක්කුවක පොල් තෝරන එකක් නෙමෙයි අජාගතේ කතේ මෙතන වගේ අනිසක තමුන් ආවේ දීර්ඝායු ලැබෙන තෙල් ගිනියන්න එහෙම නේද එහෙමයි ගන්නව බලන්න කෝටි පහක් ස්පොට් කෑෂ් වලින් මේ ඔය හිතුවද මම මේ යන යන තැන බාණ්ඩාගාරේ කරේ තියන් යනවා කියලා ඈ තෙල් ටික දෙනවා මම චෙක් එකක් දෙන්නම් නැත්තම් බැංකු නම්බරය දෙනවා මං account එකට සල්ලි දාන්න දෙන්නම් කාසි වලට මම එළවලු තෙල් දෙන්නම් මේව දෙන්න බෑ සල්ලි නැත්තම් ආපහු යනවා හොඳයි හරිද පුරහිත හා ඔන්නේ කෝටි පහ ගනි මල්ලෙන් එළියට ආ කෑෂ් ගෙනවිලා අන්නේම තමයි ඩීල් එක කෙරෙන්නේ ඈ ආ මේ කෝටි පහ දැන් ගන්නවා ඔය තෙල් ටික මෙහාට ආ වෙන් තෙල් කුප්පිය ඕකයි ස්මුදුලට දාලා දවසකට තුන් වරක් මාව සී කරන්න අවුරුදු 500ක් ජීවත් වෙන්න පුළුවන් කොහමද මේකේ සත්‍ය බලන්නේ සිම්පල්නේ සත්‍ය බලන්නේ ඔබතුමා අවුරුදු 500ක් ජීවත් තලම බලන්න ඒක කොට වෙනි දැන් කලින් මම මලත් මෙන්න කොහොමද යමක සත්‍ය බලන්නේ මතනම් මේ තේරේ සත්‍ය දැනටමත් පේනවා ඇයි අපේ මස්සිනාව තෛල ගුරාට අඳලා කෝටි පහක් කැපුවේ මට දෙකමාරක් දෙන පොරොන්දුවටනි මේ පුරායිත එහෙමයි ආ පොඩ්ඩක් හොම හිටින්කෝ මොකෝ සුරන් නරේන්ද්‍රයානේ විසිරි ගහන්නේ විසිරි ගැහුවේ මගේ අන පරිදි මගේ පිටිපස්සෙන් එන්නේ කියලා මම ගෙන්නපු ආරක්ෂක සේනාවට දැන් බලමු කෝටි පහක් අරගෙන උඹලා දෙන්න බෙදාගෙන උඹලා දෙන්නගේ ආයුෂ දීර්ඝායු කරගන්න විදිය මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ